කවුරුත් දන්නවා ජාතික විගණන පනත අපේ රටට අවශ්‍ය වුණේ විශේෂයෙන්ම දිනසීයේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව හැටියට නම් කරපු වෙලාවේදී ඒ දිනසීයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල දිනසීය තුලදී ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියලා ජනතාවට පොරොන්දුවක් තිබුණා. ඒ නිසා තොරතුරු දැනගැනීමේ පනත තරමටම මේ ජාතික විගණන පනත පිළිබඳවත් රටේ විද්වතුන් එවැගේම මූල්‍ය පාලනය පිළිබඳව උනන්දුවක් තියෙන විවිධ පාර්ශවයන් මේ පිළිබඳව අදහස් පළ කළා. මාධ්‍ය මේ පිළිබඳ නිරන්තරයෙන් අවධියෙන් හිටියා මේ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම පිළිබඳව. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික විගණන කොමිසම සකස් කළත් ස්ථාපිත කළත් ඒ කොමිසම අක්‍රීය වෙලා තිබුණේ ජාතික විගණන පනත ප්‍රමාද වෙච්ච නිසා. ඒ නිසා විශේෂයෙන් පක්ෂයක් හැටියට අපත් ජාතික විගණන පනත වහාම කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන කියන ස්ථාවරයේ හිටියා. ආණ්ඩුව විසින් ඒ විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව කල් දමද්දී අපි පක්ෂ හැටියට ස්ථාවරයක් ගත්තා. ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්නම් අපි හෝ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඉතින් අපි පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඒ පනත ඉදිරිපත් කරාම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ ආදායම් පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පොතක් ගේන්න බෑ කියන ස්ථාවරය ඉදගෙන ඒක ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ තමයි පහුගිය දවසේ පාර්ලිමේන්තුවේදී මේක සම්මත කරේ. නමුත් මේ සම්මත කරපු පනත ඇත්තටම ගත්තොත් අපිට පේන දේ තමයි රටේ ජාතික විගණනයට මූල්‍ය පාලනයට පාර්ලිමේන්තු සතු බලය එහෙම නැත්නම් විගණකාධිපතිවරයා සම්පූර්ණ ස්වාධීන කරලා ජාතික විගණන කොමිසම නිසියාකාර පනගන්වලා ඒ ජාතික විගණන කොමිසමට නිසි බලය පවරන ලද පනතක් නෙමෙයි. ඒ වෙනුවට ඇත්තටම සිද්ධ වුණේ විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් සකස් කරපු මේ ජාතික විගණන පනත අවස්ථා කිහිපයක කැබිනට් මණ්ඩලය තුල විවිධ සංශෝධනකට ලක් වෙරිලා විශේෂයෙන්ම දේශපාලනඥයින්ගේ යොමුණාවට පැහැදිලි ලෙසම අපි කියනවා ආණ්ඩුවේ යොමුණාවට ආණ්ඩුව විසින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ පනත තමන්ට අවශ්‍ය ආකාරයට තමයි දැන් සකස් කළ තියෙන්නේ. මොකද ඒකට හේතුවම දැන් විගණකාධිපතිවරයාත් ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් යම් ප්‍රමාණයකට පීඩනයකට ලක් වුණා. විගණන කොමිසම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටයුතු බොහොමයක් අකර්මණ්‍ය වුණා, අඩපණ වුණා. විශේෂයෙන්ම විගණකවරුන්ගේ වැටුප්පවා, කියන්නේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප්පවා, විගණකාධිපතිවරයාගේ වැටුප්පවා සකස් කරගන්න බැරි මට්ටමකට මේකපත් වුණා. මොකද රාජ්‍ය සේවා කොමිෂමෙන් තමයි කලින් ඔවුන්ගේ ස්ථාන මාරුවීම්, වෙනස්කම්, වැටුප් පිළිබඳ ප්‍රශ්න විසඳුවේ. නමුත් විගණන කොමිෂම හැදුනට පස්සේ දැන් විගණන කොමිෂමෙන් මේ දේවල් කරන්න ඕන. නමුත් විගණන කොමිෂම බලාත්මක කරන්න පනතක් නැති නිසා මේ සියල්ල අවුරුදු කිහිපයක් අඩපණුල තිබ්බා. ඒ නිසා විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවටත් විගණන නිලධාරීන්ටත් රජයේ විගණකාධිපති ක්‍රියාවලියටත් මේ පනත නමක් හැටියට හරි පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය තියෙන එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ඒ ගැන ඒ ඔවුන්ගේ අවශ්‍යතාවය අපි පිළිගන්නවා. නම ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ රටේ සම්මත වුණේ ජාතික විගණන පනතද? ඒ පනත මුල්වරට සකස් කරපු අවස්ථාවේදී මුල් පනත් කෙටුම් පොතේ තිබිච්ච අඩංගුව සහ දැන් මේ සම්මත වෙච්ච එක පිළිබඳව ඒක නිසා පැහැදිලි පරස්පරයක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මුල් පනත තිබුණේ විගණකාධිපතිවරයාට විගණන කොමිසමට ජාතික අවශ්‍යතාවයක් හැටියට සලකලා, ජාතික වැදගත්කමක් හැටියට සලකලා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලයක් තිබුණා. පළාත් සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, රාජ්‍ය සංස්ථා වෙන්න පුළුවන්, මණ්ඩල වෙන්න පුළුවන්, අවශ්‍ය නම් රජයේ සමග ගනුදෙනු කරන පෞද්ගලික ආයතනයක් වුණත් අවශ්‍යතාවය අනුව සලකලා, ජාතික වැදගත්කම සලකලා විගණකාධිපතිවරයාට විගණනය කරන්න පුළුවන්කම තිබුණා. අපි හිතමු රජයේ ආයතනයකට යම් සේවා සපයන පෞද්ගලික ආයතනයක් තියෙනවා කියලා.
රජයේ ව්‍යාපෘතියක් ඉෂ්ට කරන පෞද්ගලික ආයතනයක් ඒකට උත් හරියට කරලා නැත්තම් ඉත රජයේ ව්‍යාපෘතියක් එක්ක පෞද්ගලික ආයතනයක බැඳීමක් තියෙනවා නම් ගිවිසුමක් තියෙනවා නම් ඒ පෞද්ගලික ආයතනයේ කටයුතු සුවා බලන්නේ යම් බලයක් මේක කෙඩුම්පත් කරපු මුල් පනතේ තිබුණා. නමුත් අවසාන වෙනකොට අවසාන පනත සම්මත වෙනකොට තිබුණේ මොකද්ද? ඒ සියල්ල ඉවත් වෙලා රාජ්‍ය රජයේ ස්ථාපිත කරපු සංස්ථා මණ්ඩලවල විගණන කමිටු පවා විගණනය කිරීමේ කටයුතු සඳහා මැදිහත් කරන මූලිකම ආයතනය තමයි කළමනාකරණ කමිටු සහ විගණන කමිටු පවත්වාගෙන යෑම අනවශ්‍යයි කියන කැබිනට් සංශෝධනයක් ඇවිල්ලා තිබුණා. ඊළඟට අභ්‍යන්තර විගණන කටයුතු ක්‍රියාවලිය දැනටත් විගණකාධිපතිවරයාට මේ විගණන කොමිසම නැතත් යම් ප්‍රමාණයකට රාජ්‍ය ආයතනවල රාජ්‍ය ව්‍යාපාරවල රාජ්‍ය සංස්ථා මණ්ඩලවල රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණන කටයුතු විගණන කළමනාකරණ කමිටු ගැන යම් පරීක්ෂාවක් කරන්න පුළුවන්. දැන් මම කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මගේ විමර්ශනයන්වලදී කළමනාකරණ කමිටු කැඳ වුණාද, අභ්‍යන්තර විගණකවරයාගේ ක්‍රියාවලිය විගණන කමිටු කැඳ වුණාද කියලා හොයලා තියෙනවා. මොකද හොයන්න බලයක් තියෙනවා. විගණකාධිපතිවරයාට ඒ බලය තිබුණා. හැබැයි දැන් මේ පනතෙන් මේ සම්මත කරපු පනතෙන් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ගියලා තියෙනවා. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය විගණකාධිපතිවරයාගෙන් ඉවත් කරන්න. අභ්‍යන්තර විගණන කටයුතු වලට උපදෙස් දීමක්, විධානයන් පැනවීමක් යම් බලපෑමක් කරන්න දැන් විගණකාධිපතිවරයාට බෑ. ඉතින් එතකොට මේක තමයි ප්‍රශ්නේ. කලින් තිබිච්ච බලයත් යම් ප්‍රමාණයකට ඒක නිසා දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ රාජ්‍ය ව්‍යාපාරවල, රාජ්‍ය ආයතනවල, රාජ්‍ය සංස්ථා මණ්ඩලවල අභ්‍යන්තර විගණනය විගණකාධිපතිවරයාට හොයන්න බැරිද? අභ්‍යන්තර විගණන ක්‍රියාවලියට විගණකාධිපතිවරයා යම් විධානයක් දෙන එක වැරද්දක්ද? මොකද යහපාලන ප්‍රතිපත්තිය නම් මේ ක්‍රියාත්මක වෙන්නේ. යහපාලන උවමනාවට නම් මේ පනත ගෙනල්ලා තියෙන්නේ. අභ්‍යන්තර විගණනය විගණකාධිපතිවරයාට වග කිය යුතු නැද්ද? ඇයි ඒ ගලවීමේ තියෙන උවමනාව? දැන් අපි දැකලා තියෙනවා මීට කලින් පාර්ලිමේන්තුවට ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ සම්මත කරලා අනපනත් ගේනකොට ආණ්ඩුව තමයි දඩ ගහන්නේ. ආණ්ඩුව තමයි විවිධ වැරදිවලට මෙන්න මෙච්චර දඩයක් යෝජනා කළා කියලා දඩ නියම කරන්නේ. අපි විපක්ෂයෙන් ඉඳගෙන මොකද කරන්නේ? ඒ දඩේ වැඩි, ඒක අඩු කරන්න, ඒක අසාධාරණයි කියලා කියන්නේ අපි. යම් යම් නියමයන් ආණ්ඩුව පැනෙව්වම, වගන්ති දැම්මම විපක්ෂය අපි කරන්නේ ඒවා අඩු කරන්න, ඒවයින් වෙන බලපෑම, මිනිසුන්ට වෙන බලපෑම අඩු කරන්න කටයුතු කරන එක. දැන් මේ පනතේ තියෙන අපූර්වත්වය තමයි ආණ්ඩුව දඩේ දානවා, දාලා ආණ්ඩුවම අඩු කරනවා. දැන් මේ පනතේ එක වගන්තියක් තියෙනවා. විගණකාධිපතිවරයාට යම් රාජ්‍ය නිලධාරියෙක් වැරදි අසත්‍ය තොරතුරු සැපෙව්වොත්, විගණන විමසුමකදී නොමග යවන සුළු තොරතුරු සැපෙව්වොත්, විගණනයේදී විගණන පරීක්ෂණයට සාධාරණ නොවන කරුණු ඉදිරිපත් කළොත්, ඒ ඉදිරිපත් කරාට පස්සේ අධිකරණ ක්‍රියාවලියකින් ඒක ඔහු වැරදිකරු කියලා ඔප්පු වුණොත්, ඔහුට උපරිම දඩය රුපියල් ලක්ෂයක් මේ පනතේ යෝජනා කළා තියෙනවා. එහෙම වැරදි කරන කෙනෙකුට, නිකන් අහිංසක කෙනෙකුට නෙමෙයි, සාධාරණ කෙනෙකුට නෙමෙයි, තොරතුරු නිසි පරිදි දෙන කෙනෙකුට නෙමෙයි, වැරදි තොරතුරු නොමග යවන සුළු තොරතුරු, අසත්‍ය කරුණු, රාජ්‍ය මූල්‍ය අපහරණයට අදාළව විගණකාධිපතිවරයාට සපයන කෙනෙක් අධිකරණයෙන් වැරදිකරු කරාම දඩේ රුපියල් ලක්ෂයයි. දැන් ආණ්ඩුවම යෝජනාවක් ගේනවා ඒක 5000ට අඩු කරලා. අපි සංශෝධනයක් ගේනවා එවැනි අසත්‍ය තොරතුරු රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව වැරදි තොරතුරු සපයන කෙනෙකුට අවම දඩේ 5000ක් වෙන්න ඕන. ආණ්ඩුව කියනවා නෑ උපරිම දඩේ 5000යි. අපි කියනවා නෑ අවම දඩේ 5000යි. ආණ්ඩුව මොකද කරන්නේ? පනතේ යෝජනා කළ තියෙන දඩයත් අඩු කරනවා ලක්ෂ 5000ට. අවසාන විවාදයේදී සංශෝධන ඉදිරිපත් කරද්දී කෑ ගහලා යන්තම් 5000 25000 කරගත්තා. ඇයි? අපට අහන්න තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව මේ පනත ගෙනලා තියෙන්නේ යහපාලනයට නම්, ආණ්ඩුව මේ පනත ගෙනලා තියෙන්නේ හොරකම් බෝකරන එක නතර කරන්න නම්, හොරකම් පාලනය කරන්න නම්, මේක රාජ්‍ය මූල්‍ය විගණනය පිළිබඳ පනත නම්, ඇයි විගණකාධිපතිවරයාට අසත්‍ය තොරතුරු සපයන්නෙකුට දෙන දඩය ලක්ෂයක් කියලා යෝජනා කරලා 5000ට අඩු කරන්නේ? ඒකයි අපේ ප්‍රශ්නේ.
දැන් ආණ්ඩුවේ උමනාවම හරි පැහැදිලි. එතකොට මේ පනත ගේන්නේ මොකටද? අපි ජාතික විගණන පනතක් ගෙනාවා කියන නම දාගන්න විතරයි. ඔන්න අපි ආණ්ඩුවේ තව පොරොන්දුවක් ඉෂ්ට කළා. අපි තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනාපු ආණ්ඩුව, අපි කිව්ව දේ කරන ආණ්ඩුව, අපි ජාතික විගණන පනතක් ගෙනලා දෙන ආණ්ඩුව කියලා කියා ගන්න තමයි මේ ගෙනලා තියෙන්නේ. ඒක නිසානේ දැන් විගණන පනත ආණ්ඩුවම හදලා ආණ්ඩුවම යෝජනා කරනවා වැරදි වලට දඬනේ රුපියල් ලක්ෂයයි කියලා. හැබැයි ආණ්ඩුවම යෝජනා කරනවා පස්සේ ඒක 5000යි කියලා. හේතුව මොකක්ද? මේ ක්‍රියාවලියම හදාගත්තේ ආණ්ඩුව ජාතික විගණන කොමිසම අක්‍රීය කරන ස්වභාවයෙන්. මේක ඇත්තටම ගත්තොත් එමෙ සේනක බිබිලේ ප්‍රතිපත්තියට වෙච්ච දෙයම තමයි ඖෂධ සම්බන්ධයෙන්, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් අද මේ විගණන පන්තර වෙලා තියෙන්නේ. අපි දන්නවා සේනක බිබිලේ ප්‍රතිපත්තිය කියලා ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාව. හැබැයි ඒක නමට සේනක බිබිලේ ප්‍රතිපත්තිය වුණාට ඇතුළේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය තිබුණේ නැහැ. ක්‍රියාත්මකුණෙත් නැහැ. ඒක තමයි මෙලා තියෙන්නේ. දැන් මේ පනත සකස් කරද්දී මුලින්ම තිබුණේ විගණන ක්‍රියාවලිය, විගණනයක් කරලා විගණන කාධිපතිවරයා ඒ විගණනයේදී වැරදිකරුවන් හැටියට අඳුරගන්න පිරිස්වලට අධිභාරයක් පනවනවා. මේක වැරදියට තේරුම් ගන්න ඕනේ, අධිභාරය කියන්නේ සම්පූර්ණ පාඩුව නෙමෙයි. ඒ පාඩුව අයකර ගැනීමට අපහොසත් වීම නිසා ඇති වෙන වරදට අදාළ නිලධාරියාට පනවන යම් සුළු දඬනයක්. ඉතින් ඒ දඬනේ අයකර ගැනීමේ බලය තියෙන ඕන විගණන කොමිසමට. හැබැයි විගණන කොමිසම තිබිච්ච ඒ බලය සම්පූර්ණ මේ ක්‍රියාවලිය ඇතුලේ සංශෝධන හරහා ආණ්ඩුව බාර දීලා තියෙනවා දැන් අමාත්‍යංශ ලේකම්වරුන්ට. දැන් මේ පනත අනුව අමාත්‍යංශ ලේකම්වරයා තමයි යම් රාජ්‍ය මූල්‍ය වංචාවක්, සාවද්‍ය පරිහරණයක්, රාජ්‍ය මූල්‍ය අපහරණයක් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට අදාළව දණ්ඩණය නියම කරන්නේ. විගණන කොමිසම දැනුම් දුන්නත් ඒක ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන බලධාරිය බවට පත් වෙන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය හැටියට අමාත්‍යංශ ලේකම්වරයා. ඒ අපූර්වත්වය තමයි මේ පනතේම වගන්තියක් තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරයා ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒක ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය යොදාගෙන තියෙන්නේ විනය ක්‍රියාමාර්ගයක් එක්කපටලලා. මේ පනතේ තියෙනවා එතකොට විනය ක්‍රියාමාර්ගයකට ඔහු ගිහිල්ලා විනය බලධාරියා විසින් ගනු ලබන විධමත් විනය ක්‍රියාමාර්ගයකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව විගණනය කරනු ලබන ආශ්‍රිතය ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් යම් ඌනතාවයට හෝ පාඩිතු අග්‍යුතු තැනැත්තන්ගෙන් එක් බොහෝ වෙන්ව අධිභාරයක් ලෙස අයකර ගනු ලැබේ. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ දැන් විගණන කොමිසම දඩයක් දණ්ඩනයක් පැනෙවුවට පස්සේ අධිභාරයක් හැටියට ඒක ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා. අමාත්‍යංශ ලේකම්වරයාට පුළුවන් ඒ දණ්ඩනය අය කිරීම ක්‍රියාවලියට කලින් විනය නිලධාරියෙක් පත් කළ විනය පරීක්ෂණයක් තියන්නේ. එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න. ඒතර විනය නිලධාරියා විනය පරීක්ෂණයකින් කිව්වොත් එහෙම විගණන කොමිසම විසින් මේ පනවල තියෙන දණ්ඩනය සාධාරණ නැහැ, මේ අය කළ යුතු නැත කියලා එතනින්ම කතාව ඉවරයි. එතකොට ආයතනයේ විනය නිලධාරියාට වඩා විනය නිලධාරියා ප්‍රබලයි විගණන කොමිසමට වඩා. ඉතින් අපි මේ වගන්ති ඉවත් කරන්න සංශෝධන ගෙනාවා. නමුත් ආණ්ඩුව ඒවා ප්‍රතික්ෂේප කළා. අඩුතරම් එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අපි කියන්නේ දැන් විගණන කාධිපතිවරයා දණ්ඩනයක් පනවන්නේ, අධිභාරයක් පනවන්නේ ඔහුගේ හිතුමතයට නෙමෙයි. ඔහුගේ විගණන නිලධාරීන් විසින් ගිහිල්ලා විගණන පරීක්ෂණයක් පවත්වලා විගණන විමසුම් යවලා විමසුම් වලට උත්තර අරගෙන ඒ උත්තරවලුත් පරීක්ෂණය කරලා සාධාරණ ලෙස හැඟී ගියොත් මෙතන යම් නිලධාරියෙක් මූල්‍ය අපරාධයක් කළා තියෙනවා කියලා ඔහුට දණ්ඩනයක් පනවනවා. ඔහුට දණ්ඩනය පනවන්නේ තියා ඒ මූල්‍ය පාඩුව සිද්ධ වෙයිම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒකට නැවත විනය ක්‍රියාමාර්ග ක්‍රියාවලියක් පටන් අරගත්තොත්, ඒක නැවත අධිකරණ ක්‍රියාවලියක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? බොහෝ කාලයක් මේක ඇදිනවා. ඊට පස්සේ මේ දණ්ඩණය පැනෙව්වට පස්සෙත් ඒ අධිභාරයට ලක් වෙන තැනත්තාට මේ පනතේ තව විධිවිධානයක් තියෙනවා. මොකද්ද? අධිභාර අභියාචනා කමිටුවක් තියෙනවා. ඒ අධිභාර අභියාචනා කමිටුව පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒ අධිභාර අභියාචනා කමිටුවට ඔහුට යන්න පුළුවන් යම් නිලධාරියෙකුට. අපිටම ආයතනික ප්‍රධාන ගණකාධිකාරිවරයා කියලා. ගණකාධිකාරිවරයා වරදකට
අධිභාරය පැනෙවොත් ඔහුට කියන්න පුළුවන් මට මේ අධිභාරය සාධාරණ නැහැ කියලා. ඔහුට අධිභාර අභියාචන කමිටුට යන්න පුළුවන්. අධිභාර අභියාචන කමිටුවේදී ඔහුට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ නිසා එවැනි ක්‍රියාවලියක් තියෙද්දී ඇයි මේකට විනය බලධාරියෙක් දාන්නේ? මේ විනය බලධාරියෙක් දාලා තියෙන්නේ මා ඉතා පැහැදිලිව විගණන කොමිෂමේ ක්‍රියාවලිය අක්‍රිය කරන්න. එතකොට දැන් මෙතන අවසානයේදී ප්‍රධානියා වෙන්නේ කවුද? විගණන කොමිෂම නෙමෙයි. ප්‍රධානියා වෙන්නේ විනය බලධාරියා. එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්වරයා. ඊළඟට කොච්චර මේක හැල්ලු කරලා තියද කිව්වොත් විගණන කොමිෂම අඩුතරමේ විගණන විනය නිලධාරියා විසින් හෝ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට ප්‍රධාන ලේකම්වරයා මේ අධිභාරය වෙනස් කළොත්, විගණන කොමිෂම් පනවපු අධිභාරය වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළොත් ඒක නැවත විගණන කොමිෂමට වාර්තා කරන්නවත් නැහැ මේ පනතේ අනුව. එහෙනම් විගණන කොමිෂම දණ්ඩනයක් පනවනු, අධිභාරයක් පනවනු, ඒක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා ලේකම්වරයා තීරණය කරොත් එහෙම නැහැ මේක වෙනස් කරන්න ඕන, මේක සාධාරණ අධිභාරයක් නෙවෙයි, මේක මම අය කරන්නේ නැහැ කියලා ලේකම්වරයා ඒක නැවත විගණන කොමිෂමට විගණකාධිපතිවරයාට වාර්තා කරන්නවත් ඕනේ නැහැ මේ පනත අනුව. ඉතින් එතකොට මේ විගණන කොමිෂම මොකද්ද? මේ විගණන කොමිෂම අල්ලගත්තට හපන්න බැරි එකක් බවට පත් කරනවා. මේක තමයි මේකේ හරය. ඊට පස්සේ මේකේ ගණන් දීමේ නිලධාරීන් හැටියට ලේකම්වරුන්ට අධිභාර පනවන්න, දැන් ලේකම්වරයා වරදක් කරොත් කවුද අධිභාර පනවන්නේ? ලේකම්වරයා වරදක් කරොත් මේකේ අධිභාර පනවන්න යෝජනා කළ තිබුණේ ජනාධිපතිවරයා. ඉතින් අහකින ජනාධිපතිතුමා කොහොමද දන්නේ දැන් මේකට ලේකම් වග් කියන්න ඕනද නැද්ද කියලා? අනික ජනාධිපතිතුමාම තමයි ලේකම්වරු පත් කරන්නේ. එතකොට ඒ ජනාධිපතිතුමාම ලේකම්තුමාට අධිභාර පනවන්නේ නැහැ. ඉතින් එතන එක පැත්තකින් ජනාධිපතිතුමා නිකන් අර දඩාය කරන්නේ බවට පත් කරලා තියෙනවා, ක්‍රියාත්මක කරනවා නම්. එහෙම නැත්නම් ඒකත් පැහැදිලිව ක්‍රියාත්මක වෙන්නේ නැති දෙයක් බවට පත් කරලා තිබුණා. මෙන්න මේ දේවල් වලට අපි ඇත්තටම සංශෝධන ගෙනාවා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ අපේ කණ්ඩායම හැටියට අපි සංශෝධන 16ක් මේකට ඉදිරිපත් කරා. මම මේ අපිට වැදගත්ම දේ තමයි මෙන්න මේ සංශෝධන වලට මොකද උනේ කියන එක පැහැදිලි කරා. මොකද පාර්ලිමේන්තුවේ මේ සංශෝධන පිළිගන්න අවස්ථාවේ හිටියපු මන්ත්‍රීතුමෝ දැක්කා මේ පනත අධ්‍යයනය කරලා මේ පිළිබඳව යම් සාධාරණ සංශෝධන ඉදිරිපත් කරලා මේ පනතේ මේ ආණ්ඩුව විසින් ඇටමස්ලේ නහර අයින් කරලා මේ පනත අක්‍රීය කරන්න ගත්ත උත්සාහය යම් ප්‍රමාණයකට හෝ වෙනස් කරන්න අපි උත්සාහ කළා. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව අපි ඉදිරිපත් කරපු සංශෝධන 16න් සංශෝධන ප්‍රමාණයක් පිළිගත්තා. පිළිගත්තට ආණ්ඩුව ඒක ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර සංශෝධන පිළිගත්ත කියලා නෙමෙයි නැවත ඉදිරිපත් කරේ. මගේ ළඟ තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරපු ඒ අවසාන මොහොතේ සම්මත කරපු සංශෝධන ලේඛනයක්. ආණ්ඩුව අපේ සංශෝධන ඔවුන්ගේ සංශෝධන වගේ ඉදිරිපත් කරා. ආණ්ඩුව අපේ සංශෝධන ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුව මොකද කරේ? අපෙන් ගත්ත සංශෝධන ටික ආණ්ඩුවේ සංශෝධන හැටියට ඉදිරිපත් කරා. ඒක හරියට ගත්තොත් අපි ගමේ කියනවා මගේ කලිසම ඌ ඇඳගෙන අගේට උගේ වගේ යනවා කියලා. මගේ කලිසම අගේට උගේ වගේ ඇඳගෙන ඌ අගේට යනවා කියලා. ඒ වගේ එකක් තමයි ආණ්ඩුව කරේ. ඒකට කමක් නැහැ. එහෙම හරි යම් සංශෝධන ප්‍රමාණයක් පිළි අරගත්තෙක් ගැන අපි සෑහීමකටපත් වෙනවා. හැබැයි ඒකෙන් මේ මුළු මේ පනතරම සාධාරණ ඉස්තුනා කියලා අපි හිතන්නේ නැහැ. මොකද මම මේ ඒ සංශෝධන පිළිබඳ ඒක ඉඳලා පැහැදිලි කරන්න ඕන. මේ පනතේ තියෙන්නේ ඒකාබද්ධ අරමුදලේ වියදම් පමණයි විගණකාධිපතිවරයාට විගණන කොමිෂමට විගණනය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රජයේ ආදායම විගණනය කරන්න හැකියාවක් මේ පනතේ දීලා තිබුණේ නැහැ. රජයට ආදායම් ලැබෙනවා ණය ගන්නෝ, ව්‍යාපෘති වලට ආධාර හම්බෙනවා, රටවල් වලින් ආධාර හම්බෙනවා, බදු එකතු කරනවා. ඒ එකතු කරන බදු ආදායම් ණය විගණනය කරන්න හැකියාවක් මේ පනතේ නැහැ. මේ පනත හරිය ඒ විදිහට සම්මත වුණා නම් ඉතින් අපි යෝජනා කරා මොකද්ද? මෙන්න මේ වියදම් විතරක් විගණනය කරන එක නෙමෙයි විගණකාධිපතිවරයාගේ කාර්යභාරය, ආදායනුත් එකතු කරන්න කියලා. ඊළඟට යම් තැනැත්තෙක් විගණකාධිපතිවරයා හමුවට කැඳෙව්වොත් මේ පනත අනුවදී පුළුවන් ඔහුට නොපැමිණ
ඒ පරීක්ෂණයට මුණ නොදී වෙනත් පුජ්‍යලයක ආදේශ කරන්න. හැබැයි වෙනත් පුජ්‍යලයක ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අපි යෝජනා කරා ඒක එහෙම සාධාරණ නැහැ. ඕන මිනිහෙකුට උතර මගහැරලා යන්න පුළුවන්, පැහැරලා යන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් කැඳවුවට පස්සේ ඒකට වෙන නීතිඥයෙක් ඇවිල්ලා වැඩක් නැහැ. වැරද්දක් කරපු කෙනා නම් කැඳවන්න ඕන. ඒ වැරද්ද කරපු කෙනා වෙනුවට වෙන කෙනෙක් ඇවිල්ලා වැඩක් නැහැ. එහෙනම් අපි යෝජනා කළා ඒ අනිවාර්ය මේ පුජ්‍යලයා කැඳවන්න. ඒක පිළිගන්න බැරි නම් අඩුතරමේ ආදේශ කරන පුජ්‍යලයා විගණකාධිපතිවරයාගේ අනුදැනුම මත ආදේශ වෙන්න ඕන කියලා. විගණකාධිපතිවරයා සෑහීමකටපත් වෙන්න ඕන. අදාළ පුජ්‍යලයා ඉන්නේ නැත්නම් ඒ පුජ්‍යලයා වෙනුවට එවන පුජ්‍යලයාට අර අදාළ පුජ්‍යලයා නියෝජනය කරන්න පුළුවන් කියලා. නැත්තම් වැඩක් නැහැ. ඒ අපේ යෝජනාව පිළිගත්තා. හැබැයි ඒක ඉදිරිපත් කරේ ආණ්ඩු ආණ්ඩුයි වගේ අපේ එක ප්‍රතික්ෂේප කළා. ඒ යෝජනාව එහෙම ආණ්ඩු පිළිගන්න තියෙනවා. ඊළඟට මේ පනතේ වැදගත් දේ තමයි 19 වගන්තියට ආණ්ඩුවේ සංශෝධනයක් තිබුණේ නැහැ. අපි යෝජනා කරා විගණන මම අර කලින් කිව්ව දෙයම. ප්‍රධාන ගණන්දීමේ නිලධාරිය හැටියට යම් තැනැත්තෙකුගේ අධිභාරය වෙනස් කරනව නම් හැල්ලු කරනව නම් ඒ වෙනස් කිරීම අඩුතරමේ විගණකාධිපතිතුමාට විගණන කොමිසමට වාර්තා කරන්න ඕන. නැත්නම් විගණකාධිපතිතුමා කොහොමද දන්නේ අමාත්‍යංශලේ එක මොකද කරේ කියලා? ඒ යෝජනාව අපි ඉදිරිපත් කරේ මෙහෙමයි. ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා මගින් එම නියෝජන කියන්නේ පැහැදිලි කිරීම විගණන කොමිසමට වාර්තා කළ යුතුය. ආණ්ඩුවේ එක අරගෙන තියනවා 19 වගන්තියට මේ විදියට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් ඒ පිළිබඳ විගණන කොමිසම සභාවේද වාර්තා කළ යුතුය කියලා. ඒකම අරන් තියෙනවා. හැබැයි අපේ එක ප්‍රතික්ෂේප කරයි කියලා තමයි කිව්වේ. ඉතින් අපේ එක ප්‍රතික්ෂේප කළා, අපි කියපු වාක්‍යෙම අරන් තියෙනවා. ඒකදී ආණ්ඩුව සාධාරණ වුණේ නැහැ. අඩුතරමේ අපි ඉදිරිපත් කරන සංශෝධනේ පිළිගන්නවා කියලා වක්වත් මේකට ඇතුල් කරන්න. පිළි අරගෙන ඇතුල් කරන්න. මොකද ඒකට හේතුව ආණ්ඩුව දන්නවා, ආණ්ඩුව බරපතල වරදක් අසාධාරණයක් මේ විගණන පනතර සිද්ධ කළා කියලා. දිගින් දිගටම. ওই දඩේ සම්බන්ධිනුත් එහෙමයි. අවම දඩයක් තිබුණේ නැහැ. අවම දඩේ ඇතුල් කරේ අපි රුපියල් 5000 කියලා. ආණ්ඩුවට උණුනේ විගණකාධිපතිතුමා විගණන කොමිසම ඇතුල් කරලා තිබිච්ච ලක්ෂ දඩේ 5000ට අඩු කරන්න. ආණ්ඩුවේ එතකොට උමනාම තියෙන්නේ මේ විගණන පනත සම්පූර්ණයෙන්ම නමක් හැටියට පමණක් සම්මත කරලා, හැබැයි මේකේ දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න. හේතුව මොකද්ද? මේ විදියට ආණ්ඩුව කටයුතු කිරීමේ හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි නිලධාරීන්ට වඩා නිලධාරීන්ව දේශපාලඥයින් විසින් තමයි වර්ධි වලට යොමු කරවන්නේ. දැන් අපි පොදු ව්‍යාපාරකාරක සභාවේදී හොඳට අත්දැකීම් ලැබලා තියෙනවා. යම් යම් වරදවල් කරන්න කියලා නියෝග දීලා තියෙන දේශපාලඥයා. හැබැයි චෙක් එකට අස්සම් කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා. නැත්නම් ගණකාධිකාරීවරයා. අවසාන වගකීම් අමාත්‍යංශ ලේකම්වරයා. දේශපාලඥයා කටවචනින් කියනවා ලේකම්තුමා ක්‍රියාත්මක කරනවා. නමුත් ලේකම්වරයාට කොහෙටවත් ඇවිල්ලා කියන්න බෑ මම අහවල් ඇමතුමා කියපු නිසා තමයි මේක කරේ කියලා. එහෙම කියන්නෙත් නැහැ. ඒ නිසා හුඟක් අමාත්‍යංශ ලේකම්වරුන් අන්තිමේදී හිරේ යන්න වෙනවා. රාජපක්ෂ මහත්තයාගේ නියෝග ක්‍රියාත්මක කරපු නිසා ලලිත් පීරතුංග මහත්තයා හිරේ ගියා. ගාමිණී සේනරත් මහත්තයා තාම හැංගිලා ඉන්නවා. දෙයගොල්ලොන්ට තමයි අවසානේ යන්න වෙන්නේ. ලේකම්වරු තමයි විශේෂයෙන්ම මේකෙදී දෙපැත්තෙම පීඩාවටපත් වෙන්නේ. දැන් මෙතන මේ පනත දේශපාලඥයා මොකද කරේ? කැබිනට් මණ්ඩලයේදී අවස්ථා 4-5ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සෙත් අවස්ථා 2ක් අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ නැවත රනිල් වික්‍රමසිංහ මහත්මයාම ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා හැටියට සංශෝධන ඉදිරිපත් කළා. අභ්‍යන්තරයේ විගණන ඉවත් කරන්න සංශෝධන ඉදිරිපත් කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. විගණන කමිටු අයින් කරන්න විගණන කමිටුව සංස්ථා මණ්ඩල වලට අදාළ කරන්න එපා කියලා සංශෝධනය ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ පනතේ රුපියල් ලක්ෂ දඩේ 5000ට අඩු කරන්න කියලා ගෙනාවේ එතුමා. හේතු මොකෝ? මේ දේශපාලඥයින්ට ඇමතිවරුන්ට තමයි ලේකම්වරුන්ව නටවන්න ඕනකම තියෙන්නේ. දැන් ඊට පස්සේ ලේකම්වරයා වැරදිකාරයෙක් වෙන වගන්ති තියෙනවා නම් ඒ වරදට ඇත්තම බක් කියන්න ඕන කවුද?
ලේකම්වරුන්ට නියෝගණිකුත් කරන ඇමතුමල්ල. මේක තමයි ඇත්ත ඇත්ත. ඉතින් ඒ නිසා මේ ලේකම්වරු ටික බේරන්න ඉස්සෙල්ලාම මේ පනතේ හරය මරන්න කටයුතු කරේ කවුද? ඇමතිවරු. කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලය තුල මේ පනත වාර ගණනක් රස්තියාදු වුණ අවුරුදු 3කුත් මාස 3ක්. අවුරුදු 3කුත් මාස 3ක් මේ පනත කැබිනට් මණ්ඩලය තුල රස්තියාදු කරා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මොකද්ද? මොකද මේ වැරදි ලේකම්වරු කරන වැරදි නෙමෙයි. මේ පනතෙන් දණ්ඩණයන්ට ලක් වෙන, අධිභාරයන්ට ලක් වෙන, විගණනය කරන, රාජ්‍ය මූල්‍ය පාලනය කරන දේවල් ලේකම්වරු කරන්නේ ඇමතිවරුන් ගුමනාවට. අන්නේ ඇමතිවරුන්ට බේරෙන්න තියෙන ක්‍රමයේ තමයි ඉස්සෙල්ලම එහෙනම් තමන්ගේ නියෝග ක්‍රියාත්මක කරන ලේකම්වරුන්ව පරිස්සම් කරන එක. මොකද මේ පනත හරියට පන ගැහුවා නම් එම අමාත්‍යංශ ලේකම්වරුන්ට බලයක් එනවා. ඇමතිවරුන්ට කෙලින් කියන්න, ඇමතිතුමා ඔයා කියන දේ අපිට කරන්න බෑ විගණන පනත තියෙන නිසා කියලා. විගණන පන්ති අහවල් වගන්තිය තියෙනවා, අපිට අධිභාර පැන වෙනවා, අපිට වග කියන්න වෙනවා. එහෙනම් අපේ රාජ්‍ය සේවයේ අපි කැලලක් ඇති කරගන්න කැමති නෑ. ඇමතිතුමා ඔය දේ අපිට කියන්න එපා කියන එක බය නැතුව ලේකම්වරුන්ට කියන්න බලය මේ පනතෙන් එනවා. හරියට මේ පනත සම්මත වුණා නම් ගණකාධිකාරීවරයාට බලයක් එනවා, විගණන කමිටු වලට බලයක් එනවා, ආයතන වල කනමනාකරණ කමිටු වලට බලයක් එනවා, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට බලය එනවා, පාර්ලිමේන්තුවට බලය එනවා, අවසාන වශයෙන් කියන්නේ මොකද්ද? ජනතාවට බලය එනවා. මේ විගණන පන්ත හරියට ක්‍රියාත්මක වුණා නම් ජනතාවටයි බලය එන්නේ. ජනතාවගේ මූල්‍ය පාලන බලය නිසි පරිදි පාර්ලිමේන්තුවට එනවා. අන්න ඒක වළක්වන්න තමයි මේ පනත අක්‍රිය කරන්න සියලු කුමන්ත්‍රණ සිද්ධ කරේ කැබිනට් මණ්ඩලය තුල. දැන් මම ඒකට හොඳ උදාහරණ කියන්නම්. දැන් මේ පනත අනුව දැන් සම්මත වෙච්ච පනත අනුව අධිභාර පනවන්නේ, දණ්ඩණයන් පනවන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හැටියට ලේකම්වරු. වෙනස් කරන්නේත් ලේකම්වරු. හැබැයි ලේකම්වරුන්ට මේ අධිභාර බලය තිබුණේ නැද්ද මීට කලින්? මීට කලින් තිබුණා. මේ තියෙන 1993 7 21 භාණ්ඩාගාර චක්‍රලේඛ 320. මේකෙන් මොකද්ද පවරලා තියෙන්නේ? ප්‍රධාන සියලුම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වෙතයි රාජ්‍ය නිලධාරීන් මත අධිභාර පැනවීම. මූල්‍ය රෙගුලාසි අනුව අධිභාර ප්‍රියා පටිපාටියක් තියෙනවා. එදා අමාත්‍යං භාණ්ඩාගාර ලේකම් ආර් පාස්කරලිංගම් මහත්මයා අත්සන් කරලා රාජ්‍ය මූල්‍ය රෙගුලාසි 320 අධිභාර තියෙනවා. 1993 ඉඳලා අද වෙනකන් කවුරු හරි එක නිලධාරියෙකුට අධිභාරයක් පැනවිලා තියෙනවද? ඉතින් අමාත්‍යංශ ලේකම්වරුන්ට කලිනුත් මේ බලය තිබ්බනේ. එක නිලධාරියෙකුට අධිභාර පැනෙව්වේ නැහැ. එහෙම නැති නිසා තමයි විගණන පනතක් ගේන්න ඕන උනේ. ඉතින් එහෙනම් දැනුත් මේ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් මේ අධිභාර ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ මේක කෙරෙන්නේ නැති නිසා තමයි විගණකාධිපතිවරයාට පුළුවන්කම ලැබුණේ මේ රටේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව ඇතිවෙච්ච කතිකාව සංවාදයේ නිසා, ජනතාවගෙන් ඊට ආපු ප්‍රතිචාර නිසා, දූෂණ විරෝධී හඬ, දූෂණ විරෝධී ව්‍යාපාර, ඒ වෙනුවෙන් කරපු බලපෑම නිසා මේ හොරු අල්ලන්න ඕන, හොරුන්ට දඬුවම් දෙන්න ඕන, රටේ මූල්‍ය පාලනයේ ඊට වඩා විධිමත් වෙන්න ඕන කියලා මතයක් ස්ථාපිත වෙච්ච නිසා තමයි මේ විගණන පනත අවශ්‍ය වුණේ. නැත්නම් මූල්‍ය රෙගුලාසි වල එදත් තිබුණා අධිභාර පැනවීමේ බලය ලේකම්වරුන්ට ක්‍රියාත්මක කරේ නැහැ. බලන්න වෙන රටවල් වල කොච්චර කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ කෙන්‍යාව විගණන පනතේ කොටසක්. කෙන්‍යාව කියන්නේ දේශපාලන සංස්කෘතිය වශයෙන් ගත්තොත් අප්‍රිකානු කලාපයේ මේ අපි හිතන අපිතරම් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙන රටවල් නෙමෙයි කියලා. හැබැයි ඔවුන්ගේ විගණන පනතේ 2015 දෙසැම්බර් 24 නයිරෝබි වලදී සම්මත කරා. ඒ විගණන පනතේ තියෙනවා 64 එක වගන්තියේ විගණකාධිපතිවරයාට තමන්ගේ පරීක්ෂණයක් පිළිබඳව සප්ලයර් කෙනෙක් වෙන්න පුළුවන්, පුජ්‍යලයක් වෙන්න පුළුවන්, සැපයුම්කරුවෙක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්. යම් මූල්‍යමය වංචාවකට වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් විගණකාධිපතිවරයාට පුළුවන් පොලිසියට වාර්තා කරන්න. දූෂණ විරෝධී කොමිසමට,
පොලිසියට ඍජුව පැමිණිලි ගන්න විගණක ආධිපති බලයක් තියෙනවා. දැන් අපේ කොහොමද තියෙන්නේ? විගණක ආධිපතිතුමා පාර්ලිමේන්තුව විතරයි වාර්තා කරන්නේ. ඊට වඩා මුකුත් ගන්න බෑ. හැබැයි මේ කෙන්‍යාවේ පොලිසියට පැමිණිලි ගන්න බලයක් විගණක ආධිපතිවරයාට දීලා තියෙනවා. ඒ රටවල් වල ක්‍රියාත්මක වෙනවද නැද්ද කෙසේ වෙතත් එවැනි බලයක් තියෙනවා. ඊළඟට මේ අපි සංශෝධන ගෙනාවා මේකෙදි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලැබිලා තියෙන සමහර අයිතීන් මේ විගණන පනතෙන් උල්ලංඝනය වෙලා තියෙනවා. උදාහරණයකට 13 වෙනි වගන්තියේ තියෙනවා යම් පොතක් ලේඛනයක් පරිගණක ගොනුවක් පරිගණක පිටපතක් විගණකාධිපතිවරයා ඉදිරි කාලෙකදී අනාගතයේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට බාර දෙන්න බලාපොරොත්තු ඉන්නව නම් ඒකත් ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. විගණක ආධිපතිවරයාගේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පස්සේ ප්‍රසිද්ධ කරන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. හැබැයි අපි හිතමු විගණක ආධිපතිතුමා යම් පරීක්ෂණයක් පවත්වාගෙන යනකොට ඒ පරීක්ෂණයට අදාළම කොටසක් අධිකරණයේ ක්‍රියාත්මක වෙද්දී නැත්නම් විගණක ආධිපතිවරයා හිතන් ඉන්නව නම් අධිකරණයට දෙන්න හිතන් ඉන්න එකකුත් හෙළදරව් කරන්න බෑ කියලා කියනවා නම් කොච්චර සාධාරණද? මොකද ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මම මේක හිතන් ඉන්නවා. මේක අධිකරණයට යොමු ගන්න බලාපොරොත්තු වෙනවා. CID එකට යොමු ගන්න බලාපොරොත්තු වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට යොමු ගන්න බලාපොරොත්තු වෙන නිසා කියලා කිව්වොත් එහෙම කිසිම දෙයක් කාටවත් දැනගන්න හම්බෙන්නේ නැහැ. එවැනි දේවල් මේක ඇතුලේ තිබුණා. අපි ඒවට විරුද්ධව සංශෝධන ඉදිරිපත් කරා. නමුත් අවාසනාවකට පාර්ලිමේන්තුව ඔබ දන්නවා අපේ පාර්ලිමේන්තුවේ තරම දැන් පාර්ලිමේන්තුව සූදානම් වුණේ නැහැ. අපි ඉදිරිපත් කරපු සංශෝධන ඒ ප්‍රමාණයෙන් බාර ගන්න. ඒක නිසා යම් සංශෝධන ප්‍රමාණයක් අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ආදායම් පිළිබඳ ක්‍රියාවලිය සංශෝධනයක් හැටියට ඇතුළත් කරන්න විගණකාධිපතිවරයා වෙනුවට විගණකාධිපතිවරයා කැඳවන පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලෙක් ආදේශ කරද්දී විගණකාධිපතිවරයාගේ කැමැත්ත මත අනිවාර්යෙන් ඒ දේ කරන්න ඕන කියන එක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා පනවන දණ්ඩණය වෙනස් කරනවා නම් ඒ වෙනස් කිරීම නවත විගණන කොමිසමට වාර්තා කරන්න පුළුවන් මට්ටමට හදාගත් එක ඊට පස්සේ ලක්ෂයේ දඩය අඩුතරමේ 5000න් අවම සීමාව හදන්න පුළුවන්කම ලැබිච්ච එක සහ 25000ටවත් වැඩි කරගන්න පුළුවන්කම ලැබිච්ච එක ඊට පස්සේ සංස්ථා මණ්ඩලවලත් අභ්‍යන්තර විගණන කමිටු කළමනාකරණ කමිටු ඉවත් කරන්න තිබිච්ච යෝජනාව හකුලා දාන්න පුළුවන්කම ලැබිච්ච එක මේවා ගත්තොත් අපි හිතනවා යම් ප්‍රමාණයකට හරි අපිට මේ පනතට සාධාරණ ක්ෂේත්‍ර ගන්න පුළුවන්කම ලැබිච්ච දේවල් කියලා. හැබැයි විශේෂයෙන්ම අභ්‍යන්තර විගණනය විගණකාධිපතිවරයාගෙන් ඉවත් කිරීම බරපතල තත්ත්වයක්. ඒක මං හිතන්නේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණකින් අඩපණ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මට මතකයි එක අත්දැකීමක් තිබුණා. එක ආයතනයක අභ්‍යන්තර විගණකමයි ගණකාධිකාරී. එහෙනම් ගණකාධිකාරීවරයාගේ අඩුපාඩු හොයන්න තමයි අභ්‍යන්තර විගණක කියන්නේ. හැබැයි අභ්‍යන්තර විගණකගේ වැඩේ කරන්නේ ගණකාධිකාරී, ගණකාධිකාරීගේ වැඩේ කරන්නේ අභ්‍යන්තර විගණක. එවැනි රාජ්‍ය ආයතන තියෙනවා. ඉතින් එවැනි ආයතන වලට දෙයියන්ගෙන් පිටයි. මොකද ඒවා විගණකාධිපතිවරයාටත් විගණනය කරන්න බැරි නම්, හොයලා බලන්න බැරි නම් ඒක බරපතලම තත්ත්වයක් ඇති වෙයි. ඉතින් ඒක නිසා මේ විගණන පනත අපි හිතනවා පනතක් හැඩියට මෙහෙම නමක් හැඩියට හරි දැන් සම්මත වෙලා තියෙනවා. හැබැයි මේක මීට වඩා පෝෂණය වෙන්න ඕන. ඒකදී ආණ්ඩුව කටයුතු කර ඉතාමත්ම පටු තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ පනත ඉදිරිපත් කරපු විගණන කොමිසමේ නිලධාරීන්ට වෙන විගණකාධිපතිවරයාට මේ පනත සකස් කරන්න බුද්ධිමය දායකත්වය සපයපු මිනිසුන්ට සාධාරණයක් වෙන විදියට නෙමෙයි. ඒ වගේම මේ රටේ ජනතාව ජාතික විගණන පනතෙන් බලාපොරොත්තු වෙච්ච යම් රාජ්‍ය මූල්‍ය පාලනේ වගවීමක් රාජ්‍ය මූල්‍ය පාලනයට මීට වඩා මැදිහත් වීමක් කරන්න විගණකාධිපතිවරයාට තියෙන හැකියාව ලබා ගන්න උත්සාහ කරපු අවස්ථාව මේ නිසා මගහැරලා ගිහිලා තියෙනවා. ඒකෙදි මම නැවතත් කියනවා විගණකාධිපතිතුමාත් ඔවුන්ගේ නිලධාරණුත් මෙතනදී අසරණයි. මොකද ඔවුන්ට තියෙන්නේ අඩුතරමේ මේ ඔවුන්ගේ වැටුප් සංශෝධනයන් එමත් නැත්නම් ඔවුන්ගේ කලම් කාර්ය මණ්ඩලයන් සකස් කර ගැනීම ඔවුන් ඉතාමත්ම හිර වෙලා හිටියා. පහුගිය කාල තුල මේ විගණන පනත නැතුව විගණන කොමිසම ක්‍රියාත්මක කරගන්න බැරුව ඔවුන්ට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් නැහැ, විගණන කොමිසමත් නැහැ. අතරමැයි තත්ත්වයක් තිබුණා. ඒකෙදී ඔවුන් යම් ප්‍රමාණයකට උත්සාහ කරේ විගණන පනත මෙහෙම හරි සම්මත කරගැනීම වෙනුවෙන්. නමුත්
අපි හිතනවා ජනතාවගේ පැත්තෙන් මාධ්‍ය හැටියට ඔබත් මීට වඩා යම් මැදිහත් වීමක් බලපෑමක් අපි කළ යුතුව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළම මේ පනතට සංශෝධනයන් ගෙනෙන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරන්න. අඩුතර මේ ප්‍රතික්ෂේප කරපු සංශෝධනවත්, මොකද පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී මේ පනතට අපේ සංශෝධන ප්‍රතික්ෂේප කරපු බොහෝ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුත් එළියේදී පිළිගත්ත දේ තමයි, ලොබියේදී පිළිගත්ත දේ තමයි මේ පනත මරලා ගෙනලා තියෙන්නේ, මේක වැඩක් නැහැ, මේකට ඔබ ඉදිරිපත් කරන ජේවිපීකින් ඉදිරිපත් කරන සංශෝධන අපි පිළිගන්න ඕන, මේක සාධාරණයි කියන එක. නමුත් ඒ සාධාරණේ ඒ ආකාරයටම සභා ගර්භය තුලදී සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ ජනතාව දැනුවත් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. දැන් මෙහිදී මේ විශේෂම කාරණාව තමයි කොමිසම් කතාව. දැන් 19 ගේන වෙලාවේ කිව්වේ ස්වාධීන කොමිසම්ට ගේන නියමිත වැඩ ටික වෙනවා, ස්වාධීනයි වැඩි හරිය කියලා. දැන් මැතිවරණ කොමිසමකුත් තියෙනවා, මැතිවරණ නෑ ලංකාවේ. දැන් මේ මෙලා අවභාවිතයන් ටික හදා ගන්න කියලා විකනාකාධිපතිපලයේ කොමිසම ස්ථාපන කරන්න ගියම ඒකෙත් අවුලක් අතල්. දැන් අර චූදිතයට ආපහු බලය දීලා එතුමාගේ බලයක් අපාරින්. මේකට කවුද මෙතරම් උනන්දු වුණු කණ්ඩායම? ඒ පැහැදිලි මම ගොයි කැබිනට් මණ්ඩලේ. මොකද කැබිනට් මණ්ඩලයට මේක ගියාට පස්සේ තමයි අවුරුදු තුනක් මේක එහෙට මෙහෙට ඇදුනේ. මට මෙතනදී එක පුජ්‍යලයක් කියන්න බැහැ අහවලා කියලා. නමුත් කැබිනට් මණ්ඩලයෙන්වත් කියන්න ඕන. කැබිනට් මණ්ඩලය තුල මම දන්නවා මේ පිළිබඳ යම් විශේෂබද්ධ දැනුමක් තියෙන අයත් හිටියා. යම් ප්‍රමාණයකට හරි මේ පිළිබඳ මැදිහත් වෙන්න පුළුවන් අයත් හිටියා. ඉතින් ඔවුනුත් නිහඬව කරලා මේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට මේ පනත ගෙනාවට පස්සෙත් කැබිනට් මණ්ඩලයේ වතාවන් දෙකක් නැවත රැස් වෙලා මේ පනත සංශෝධනය කරන යෝජනා ගෙනල් තියෙනවා. ඒවා තමයි ඔය ලක්ෂ්‍ය දඩේ 5000ට අඩු කරන්න, අභ්‍යන්තර විගණනය ඉවත් කරන්න වෙන යෝජනා ගෙනාවේ. ඉතින් ඒවතුලින් උත්සාහ කරේම ඉතා පැහැදිලිව මේ පනතේ බලාපොරොත්තු වෙච්ච අරමුණ සම්පූර්ණ වෙනස් කරන්න. ඔබ කිව්වා හරි, මැතිවරණ කොමිසම ගෙනාවා, මැතිවරණ නැහැ, දැන් කොමිසමේ සභාපතිතුමා ඉල්ලාස් වෙනවද නැද්ද කියලා කල්පනා කරනවා. දැන් විගණන කොමිසමේ සභාපතිවරයාටත් මේක ක්‍රියාත්මක කරන්න ගියාම ඉන්නේ ඕක තමයි. දැන් මේ විගණන කොමිසමේ සභාපතිවරයා එන්නේ විගණන කාධිපතිවරයා. ඔහුටත් අවසාන කියන්න සිද්ධ වෙන්නේ ගණන් දීමේ නිලධාරීන්ට ඕන විදිහට වැඩේ කරනවද නැත්නම් මං ගෙදර යනවද කියලා. අමාත්‍යංශ ලේකම්වරු විගණනය කරනවද මම කරනවද කියලා අහන්න තමයි වෙන්නේ. දැන් මැතිවරණ කොමිසමේතුමා අහන්නේ මම ඡන්ද තියන්නද ගෙදර යන්නද කියලා. ওই தத்துவෙම තමයි අවසානයේ මේකෙදි විගණන කාධිපතිතුමාටත් වෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට වැඩේ කරනවද මම කරන්නද කියලා. ඉතින් මේ කොමිෂන් සභාව කියන අර්ථයේම තියෙන ස්වාධීනයි කියන එක. ඒ ස්වාධීනත්වය දෙන්නේ නැත්තම් ඒ විගණන කොමිෂමට විගණන කාධිපතිතුමාට තියෙන බලේ අමාත්‍යංශ ලේකම්තුමා අරගෙන හරියන්නේ නැහැ නේ. මේ බල්ලගේ වැඩි බූරුවා කරනවා වගේ. එතකොට දැන් ඔබ දන්නවද ලංකාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන යටතේ තවත් කොමිසමක් තියෙනවා, ජාතික ප්‍රසම්පාදන කොමිසම කියලා. කවුරුත් හොයන්නේවත් නැහැ, දන්නෙත් නැහැ, එහෙම එකක් පත් කළත් නැහැ. ඒ පනත තාම එනවද නැද්ද කියලා දන්නේව නැහැ. ওই 19 වෙනි සංශෝධන යටතේ සම්මත කරපු කොමිෂන් වල තව එකක් තියෙනවා, රාජ්‍ය ආයතන වලට බාණ්ඩ මිලදී ගැනීම තීරණය කරන්න ප්‍රසම්පාදන සැලැස්මක් තියෙන්න ඕන. ඒ ප්‍රසම්පාදනයේ හරිද වැරදිද කියලා තීරණය කරන්න ප්‍රසම්පාදන කොමිසමක් තියෙනවා. ඒක තමයි ජාතික ප්‍රසම්පාදන කොමිසම. ඒතර මිලදී ගැනීම වල ගණන් හිලව් තීරණය කරන්න ඒකෙන්. රේටයන් තීරණය කරන්න ඒකෙන්. ඉතින් ඒකක් රටරකට අනිවාර්යෙන් ඕන. ඉතින් ඒවා බාලගිරි දෝෂේ වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අර උන්න හැටියට මලාමදයි කියලා නමක් හරි හැදිච්ච එක හොඳයි. දැන් අපිට දැන් කෑ ගහන්න පුළුවන් නේ අඩුතර මේ ජාතික විගණන පනතෙන් දීපු බලේ දීපල්ලා කියලා. නැත්තම් මේකට තව බලය එකතු කරන්න ඕන කියලා. දැන් අවුරුදු 3ක් එකරක ගා ඉඳලා දාපු බිත්තරේ හැටි මෙහෙම තමයි. ඒකයි මේ කියා ගන්න ඕනකම තිබුණේ. දාලා තියෙන බිත්තරේ අවසානයේ විගණක කොමිසමටවත් විගණකාධිපතිටවත් ඒක ක්‍රියාත්මක කරන පුළුවන් බලය සාධාරණ විදිහට දීලා නැහැ. ඉතින් ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඒක කරන්න ඔබතුම අහපු විදිහට කවුද කියලා ගලින්ම දේශපාලකයෝ. ඇමතිවරු තමයි. ඒද බීද සීද කියලා හරියන්නේ නැහැ, ඇමතිවරු තමයි. ඉතින් ඒකදී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් හැටියට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අපි හිතන්නේ සම්පූර්ණ මේ ගැන වක් කියනවා. අර ලොබියකේදී මේ අනේ ඔයාලා ගෙනාපු එක හරි හොඳයි කියන දේ බැරි වුණානේ කියලා කණ්ඩායමක් ඕක ඇතුළත කිව්වේ මේ නෑ ඒක උනේ නෑ කියලා. නෑ මම දන්නවා ලසන්තල ගියවන් ඇමතිතුමා එම
රිජුවම පාලිමේන්තුව හෝගේ කතාවේදී තෝ කිව්වා මේ සංශෝධන සියල්ල බාර ගන්න ඕන කියලා. ඒ වගේම රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා මේවා පිළිගන්න ඕන යෝජනා කියලා. එහෙම අමාත්‍යවරු කිහිප දෙනෙක්ම ඇතුළෙදිත් කතා කරා. නමුත් සංශෝධන ඉදිරිපත් කරනකොට ඔවුන්ට සියල්ල ප්‍රතික්ෂේප කරන තැනට අත උස්සන සිද්ධ වෙන එක අර තියෙනනේ මොකද්ද? ඒගොල්ලෝගේ සාමූහික වගකීම කියලා එකක්. ඒ සාමූහික වගකීම යටතේ අපේ සාධාරණ සංශෝධන ප්‍රතික්ෂේප වුණා. දැන් මෙහිදී විශේෂයෙන්ම වෙන කාරණයක් තමයි මේ ලේකම්තුමා කියන කාරණය. බොහෝ දුරට අමාත්‍යවරුන්ගේ නියෝග පිළිපදින්නට ගිහිල්ලා මේකට මූණ දෙන්නේ ලේකම්වරයා. දැන් මේ කොමිෂමෙන් නිර්දේශවන අධිභාරය නැවත වතාවක් ලේකම් ප්‍රබලය දෙනවා ඒකට අභියෝග කරන්න. එතකොට ඒකේ අර්ථ නිරූපණයක් තියෙනවද මේ ලේකම්වරයා ජූති තීරකුවේ නම් ඔහුගේ ඒක තමයි ලේකම්වරයාට චූදිතයෙක් වෙච්ච වෙලාවට අධිභාරයේ ක්‍රියාත්මක කිරීමේ බලතල තිබුණේ මේ පනතේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා තමයි ඒකට නම් කළ තිබුණේ. පස්සේ අපි කිව්වා ජනාධිපතිතුමා අහක ඉන්න එක මේකට පටලව ගන්න ඕනේ නැහනේ. ඊළඟට ජනාධිපතිවරයා කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ? ඊළඟට බරපතලම දේ තමයි ඔබතුමා කියන දේ ලේකම්වරුන්ට සාධාරණයක් මේකේ නැහැ. හේතු මොකද? වෙනත් පුජ්‍යලයකට අධිභාර පැන වුණාම ඒ අධිභාරය හරිද වැරදිද කියලා අහන්න ඔවුන්ට අභියාචන කමිටුවක් තියෙනවා. හැබැයි ලේකම්වරයාට අධිභාරය පැනුණාම ඔහුට ඒකට අභියාචන කමිටුවක් නැහැ. අපි සංශෝධනයක් ගෙනාවා. ලේකම්වරයාට පැනෙන අධිභාරයටත් එහෙනම් ලේකම්වරයාටත් අර අධිභාර අභියාචන කමිටුව අදාළයි කියලා. ඉතින් මේක ලේකම්වරයාට අභියාචන කමිටුවක් නැත්නම් මොකද දන්නවද? මොකද මේගොල්ලෝගේ අරමුණක් ඇත්තෙම නැහැ ලේකම්ලට දඩයක් ගහන්න. නැත්තම් ලේකම්වරයාට අධිභාරය පැරුණාම අධිභාර අභියාචනා කමිටුවක් ලේකම්ට තියෙන්න එපයි. ඉතින් අපි ගෙනා මේක. අපේ යෝජනාව තිබුණේ ඇත්තරම ජාතික විගණන කොමිෂමෙන්ම තමයි පනවන්න ඕන අධිභාරය ලේකම්වරයෙක් වැරද්දක් කරාම ඔහුට ඒකෙදි විගණන කාධිපතිවරයා ඒ කමිටුවෙන් අයින් කරන්න කියලා. ඒක සාධාරණයිනේ. මොකද විගණන කාධිපතිවරයා පරීක්ෂණයක් කරලා ඔහුම දඩේ ක්‍රියාත්මක කරන තැන කමිටුවේ ඉන්න එක හොඳ නැහැ. එතකොට ඒක අර ලැබදියාවන්ගේ ගැටුමක් ඇති වෙනවා. අපි ඒකින්ද කිව්වා ලේකම්වරයෙකුට අදාළව කටයුත්තේදී විගණ කාධිපතිවරයා ඒ පරීක්ෂණ කමිටුවෙන් අයින් කරන්න. මොකද ජාතික විගණන කොමිෂමේ විනිශ්චයකාරතුමෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් බලතල තියෙන මහේස්ත්‍රාත්වරයෙක් ඉන්නවා. ඒතොර විනිශ්චයකාරවරයෙක් ඉන්නවා, නීතිඥවරු ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් කමිටුවක් හැටියට ඒක කටයුතු කරන්න පුළුවන්. විගණන කොමිෂමේ හැමතැනම ලේකම් මේ විගණ කාධිපතිවරයාම ඉන්න ඕනේ. ලේකම්වරුන්ට අදාළ පරීක්ෂණයකදී අධිභාරයක් පනවන පරීක්ෂණයකදී විගණන කාධිපතිවරයායකින් අයින් වෙන්න. ඒ නිසා විගණන කොමිෂම තමයි ලේකම්වරයෙකුට කටයුතු කරන්න ඕන. අවසානයේදී ඔවුන් ජනාධිපතිවරයා කියන නම ඉවත් කරගෙන ඒ වෙනුවට භාණ්ඩාගාර ලේකම් කියන එක දාගත්තා. දැන් ලේකම්වරයෙකුට අදාළ අධිභාරයක් පැනවීමේ කටයුත්ත කරන්නේ භාණ්ඩාගාර ලේකම්. හැබැයි දැන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. භාණ්ඩාගාර ලේකනුත් ලේකම් කෙනෙක්. ඒතර භාණ්ඩාගාර ලේකම්ලා තමයි හුඟක් වෙලාවට පහුගිය කාලේ උසාවිජ්ජියේ ශ්‍රේෂ්ඨාධිකරණ උද්දඩ කෑවේ තව නැවත භාණ්ඩාගාර ලේකම්කමට නුසුසුයි කියලත් නම් කෙරුණේ මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන්. මොකද රටේ මුදල් අමාත්‍යංශයේට ප්‍රධානියා භාණ්ඩාගාර ලේකම්. ඒතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමයි දැන් ගත්තොත් එහෙම ලේකම්වරුන්ට අධිභාර පවනවන කටයුත්තක ඉන්නේ. හැබැයි භාණ්ඩාගාර ලේකම් වැඩිකරුවෙක් වෙන ඉලාවක අපිට විගණක අධිපතිවරයාගේ පරීක්ෂණයකදී භාණ්ඩාගාර ලේකම්වරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් වුණොත් ඔහුට විරුද්ධව ඒ ක්‍රියාත්මක කරන කෙනෙක් මේ පනතේ නැහැ. ඒකට හේතුව මොකද? ඒකම තමයි මේක මේ අර දේශපාලඥයෝ විශේෂයෙන් කැබිනට් මණ්ඩලය නොදන්න වැඩක් කරන්න ගිහිල්ලා හත් පොළේම ගාගෙන තියෙන්නේ මේ. ජනාධිපතිවරයා ඉවත් කරා ජනාධිපතිවරයා කියන නම. හැබැයි ඒකට ආදේශ කළා භාණ්ඩාගාර ලේකම්. දැන් භාණ්ඩාගාර ලේකම්ගෙන් වැරද්දක් කරොත් කවුද හොයන්නේ යන්නේ? ඒකට ක්‍රමවේදයක් මේ පනතේ නැහැ. හැබැයි ජනාධිපතිවරයා බදු අය කරන්නෙක් වගේ ගිහිලා දඩ අය කරන එකෙන් ඉවත් කරපු එක නම් අපි හිතනවා හොඳයි කියලා. නමුත් ඒකට භාණ්ඩාගාර ලේකම්පත් කරාම භාණ්ඩාගාර ලේකම්ගෙන් වැරද්දක් වුණාම හොයන්නේ කවුද කියලා එන්නේ නැහැ. මේකට හේතුවම තියෙන්නේ දැන් මේ විගණන කාධිපතිත් විගණන කොමිෂමත් සම්පූර්ණ සැක කරලා ඔවුන් අවිශ්වාස කරලා ඔවුන්ට මේ කටයුත්තට සුදුසු නෑ කියන පදනමේ ඉඳගෙනම හදන නිසා තමයි මේ ප්‍රශ්නේ අවිල්ල තියෙන්නේ.
ද විගණ කාධිපති කියන්නේ රජය ස්වාධීන ප්‍රධාන නිලධාරියෙක්. විගණන කොමිසම කියන්නේ මේ අහම්බෙන් පාර යන මිනිසුන් එකතු කරලා හදාගත්ත එකක් නෙමෙයි. විනිශ්චයකාරවරු ඉන්නවා, ප්‍රවීණයෝ ඉන්නවා, එහෙම එකක්. හැබැයි ඒක විශ්වාස නොකර මේ වෙන වෙන කට්ටියට මේ වැඩේ පවරන්න ගියාම නෙමෙයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුවම තමයි මම අර කලින් පැහැදිලි කරපු එක. මොකද අමාත්‍යංශ ලේකම්වරු ළඟම ඉඳගෙන විධිවිධාන නිවේදන නිකුත් කරන්නේ, නියෝග නිකුත් කරන්නේ කවුද? දේශපාලඥයෝ. ඇමතිවරු. ඇමතිවරුන් ගෝමනාවන් වැඩිපුරම ඉෂ්ට කරන්න සිද්ධ වෙන්නේ, රෙදි අපුල්ලන්න සිද්ධ වෙන්නෙම ලේකම්ලට. ඇත්තම කාරණාව. ඒක නිසාම තමයි ඇමතිවරයා වැඩිකරු වෙන දේවල් ලේකම්ගේ පිට පැට වෙන නිසා තමයි මේක මේ විදිහට හදලා තියෙන්නේ. මහා මාර්ගයේ සුදීර කැපුවා කියන, එහෙම නැත්නම් වේගයේ කිලෝමීටරයක් වැඩි වුණා කියන, රුපියල් 25,000 දඩ ගහන්න ඕනේ කියලා තප්පු ලලා විවිධ තර්ක ඉදිරිපත් කරන අමාත්‍යවරු. මේකට මේ ඕටික නම් මංකොල්ලකන ජනතාවගේ සල්ලි. ඒ ඇයි උපරිම 5000 කියලා තීන්දුවෙන් ඒ අය විසිට. පැහැදිලිව ඒක තමයි ප්‍රශ්නේ. මම කියුවේ ඒකයි. කලින් මේ පාර්ලිමේන්තුවේම අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. කහයිර මාරු වෙනකොට ඒක වැරදියට මාරු වුණොත් 25,000 කියලා දඩ ගෙනාපු ආණ්ඩුවම තමයි ජනතාවට රාජ්‍ය මූල්‍ය අපහරණයක් කරාම ඒක පිළිබඳ වැරදි තොරතුරු සපයන්නෙකුට දෙන දඩය කොමිසමෙන් කියනකොට මේ පනත හැදුවේ මේ අපි නෙමෙයිනේ. මේ පනත හදන්නේ ආණ්ඩුවේම නිලධාරින්නේ. ඒතර ඒගොල්ල මොකක් හරි සාධාරණ තර්කයක් හේතුවක් එකනේ මේක ලක්ෂ්‍ය දඩයක් දාන්නේ. මොලේ අමාරුවට දාලා නැහැනේ. රජයට වැරදි තොරතුරු දෙන එක මොනතරම් අපරාධයක්ද? වැරදි තොරතුරු දෙන්නෙම වැරදි කරන මිනිහෙක්නේ. ඉතින් ඒක අධිකරණ ක්‍රියාවලියකින් ගිහිල්ලා දඩය ලක්ෂයයි කිව්වම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ කියනවා නෑ ඒක 5000 කරන්න කියලා. අඩුතරමේ කැබිනට් මණ්ඩලයේ 5000 කරන්න කිව්වේ ඇයි කියලා හේතුවක් කියන්න ඕන. පාර්ලිමේන්තුවට කියන්න තිබුණා අපි මේ ලක්ෂ්‍ය දඩේ 5000 කරන්නේ මොකද කියලා. එහෙම සාධාරණ හේතුවක් කිව්වේ නෑ කවුරක්වත්. ඒක නිසාම තමයි අපි කියන්නේ මේගොල්ලෝ මේ හොරු ආරක්ෂා කරගන්න තමයි දඩ අඩු කරන්නේ. අහිංසක මිනිසුන්ට දඩ ගහන්න ගෙනල්ලා අහිංසක මිනිසුන්ගේ බලට ගහන්න තමයි දඩ ගහන්නේ. පාරේ ඉර කපන එක වැරදි 25,000යි. හැබැයි රජයට මූල්‍ය අපරාධ කළා වැරදි තොරතුරු දෙන එකට 5000යි. මේ දිනවල මේ ඉන්න මේ මාධ්‍ය ඉහළම තීරු වෙන් කරගෙන උතුරු කරේ දැන් මන්ත්‍රීවරයා. ඔබතුමත් දන්නවා ඒ ඇත්තටම මේ කතන්දරේ ඔබලා ස්ථාවරය මොකද ඔබලා ඒකට උත්තර දෙන්න සුදුසුම කණ්ඩායමකට මට හිතෙනවා. අපි ඉතා පැහැදිලිව අපි පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා ඒක පිළිබඳ එදාම උත්තර දුන්නා. මොකද ආණ්ඩුව ඒ විජේකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරයේ හරියට ක්‍රියාත්මක කරා නම් ආණ්ඩුවේ දේ එදාම කරා නම් පාර්ලිමේන්තුවේ වෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් මම සාමාන්‍ය පුජ්‍යලෙක් නෙමෙයි. මට පාරේ බහැලා නිකන් පිස්සෙක් වගේ කියෝ කියෝ යන්න බෑ. මොකද මට එහෙම බැරි මහජන බලයක් අපට පවරලා තියෙනවා. එතකොට මට ඕන ඕන භාෂාවකින් වචන පවත්වන්න බෑ. මම පාර්ලිමේන්තුවේ දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා, දිවුරුමක් දීලා තියෙනවා. ඒ අනුව මම කටයුතු කරන්න ඕනකම තියෙනවා. මගේ මහජන නියෝජිතභාවය මම ආරක්ෂා කරන්න ඕන. එතකොට විජේකලා වගේ ප්‍රකාශ කරන්නත් බෑ, තෙවරප්පෙරුම් මහත්තයා වගේ පාරේ බුදිය ගන්නත් මට බෑ. නැත්නම් රංජන රාමනායක මහත්තයා වගේ එක එක වෙලාවට දේවල් කියන්නත් බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි මහජන නියෝජිතයෝ. එතකොට ඒ වගකීම් සහගතභාවය අපිට තියෙන්න ඕන. මම මේ ධූරයෙන් අයින් වුණාම ඕන්නම් මට ඕන දෙයක් කියත හැකි. දැන් රටමාව දන්නේ සුනිල් හඳුන්නෙත්ති කියලා විතරක් නෙමෙයි. රටමාව දන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියලානේ. ඉතින් ඒ ටිකට අනුව මම ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ නැද්ද? ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් දැන් දේශපාලඥයෝ තම තමන්ගේ ඡන්දපදණක් නැති වුණාම ඒ ඡන්දපදණක් හදාගන්න ඒ තමන්ට ගැළපෙන වීර චරිතවලට රඟපාන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ ප්‍රතිපත්තිද දේශපාලනයේද නිකන් ගඳ ගහන කුණු ගොඩක් බවට පත් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් හින්දා විජේකලා කරපු ප්‍රකාශය සම්පූර්ණ අපි හෙලා දකිනවා. ඒක මහජන නියෝජිතවරියක් හැටියට කරන්න බැරි ප්‍රකාශයක්. ඒ නිසාම රජයක් හැටියට, එහෙම නැත්නම් ආණ්ඩුව හැටියට, ඔවුන්ගේ පක්ෂ හැටියට මේ පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා නම් මේ තරම් අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක උන් කරපු නැති නිසා තමයි පාර්ලිමේන්තුව තුලත් රට තුලත් මේ විපර්යාසජනක තත්ත්වය ඊට පස්සේ ඇති වුණේ.
ප්‍රභාකරන් නිතාම මානව හිතවාදී චරිතයක් එක්ක රට පාලනය කරා දකුණ පාලනය කරන හිට්ලර් කෙනෙක් කියන මේ ජනාධිපතිවරයා දෙකිවේ ඉතින් දැන් ඇය කියන හැමදේටම අපි උත්තර දෙන්න ගියොත් එම අපි ඇයගේ ගානට වැටෙනවා. නෑ මං කියන්නේ ඒක තමයි දැන් ඒ දැන් තව කෙනෙක් තව දෙයක් කියනවා. ඒතර එයා ඒ ප්‍රදේශ ජනප්‍රියතාව වෙනුවෙන්. අපි දන්නවා විජේකලා මහේශරන්ට පහුගිය කාලේ යාපනය පැත්තට යා ගන්න බැරුව තිබ්බා නේද? ඉතින් ඒකට එයා උත්තර හොයන නේද මේ දවස්වල? ඊට පස්සේ ඇයට ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය අමාත්‍යකමක් මාකරි බලාපොරොත්තු වෙඩියා වෙන විදියකට ඒක නැතුව වෙන කෙනෙකුට හම්බුණා වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඒගොල්ලෝ උත්තර හොයන විදියෙන් රටක් අවුල් වෙන දේ තමයි මේ වෙන්නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ දැන් තවත් ඇයි මොන හරි කියයි හෙට. ඒතර ඔබ මගෙන් ආයි අහයි ඇයි කිව්වේ ගැන ඔබ මොකද කියන්නේ කියලා. සමානෙන්නෝ කාගෙන් අහන්නද අපි ඉතින් හිට්ලර් කෙනෙක් කිව්වා කියලා දවස් 10ක් ඇදගෙන ගියා. ඔගොල්ලොම තමයි දෙපැත්තටම ඇදගෙන යන්නේ යට යවන්නේ උඩ යවන්නේ ඔක්කොම කරන්නේ.